එසිනිමක ලකුණු 100ක් ගන්න එකද ලේසි, තරඟයක කඩලු 10ක් ගන්න එකද ලේසි. දෙකම ලේසි වැඩ නෙවෙයි. මේ දක්ෂතා දෙකම ප්‍රතිකරුවන්ගේ සහ පන්දිය වන්නන්ගේ කඩයි. මේ කඩයින් පසුකරන එකට දක්ෂතාව වගේම වාසනාවක් තියෙන්න ඕන. අපි අද බලන්නේ සුපිරි දක්ෂතාවක් වගේම සුපිරි වාසනාවක් තිබුණු ක්‍රීඩකයන් 3 දෙනෙක් ගැන. මේ 3 දෙනා අපි කතා කරපු කඩයින් දෙකම එකම තරඟයේදී පහු කරන්න සමත් වුණු ක්‍රීඩකයෝ. මේ 3 දෙනා ශතකයකුත් අරගෙන ඒ තරඟයේම කඩලු 10කුත් බිඳහෙලන්න සමත් වෙලා තියෙනවා. අවුරුදු 140කටත් වැඩිය පරණ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ මේ වගේ දක්ෂ තාවයක් පෙන්වපු ක්‍රීඩකයෝ ඉන්නේ 3 දෙනයි කියන්නේ ඔයාලට පැහැදිලි ඇති නේද? මේ වගේ දක්ෂතාවක් පෙන්වන්න මොනතරම් අමාරුද කියලා. අපි බලමු කවුද මේ සුපිරි දක්ෂ 3 දෙනා කියලා. ඉයන් බෝතම් එංගලන්තයේට ක්‍රීඩා කරපු සුපිරි තුන්ගිරියව ක්‍රීඩකෙක් වෙන ඉයන් බෝතම් තමයි මුල්ම වතාවට ටෙස්ට් තරඟයකදී ශතකයක් වගේම කඩලු 10කුත් බිඳ ගන්න සමත් වුනේ. බෝතම්ගේ මේ දක්ෂතාවය දකින්න 1980 දී ඉන්දියාවට එරෙහිව තිබුණු තරඟයකදී. බෝතම් මේ තරඟයේදී පළවෙනි ඉනිමේ කඩලු 6ක් ලකුණු 58කට දවාගෙන දෙවෙනි ඉනිමේ කඩලු 7ක් ලකුණු 48කට දබා ගන්න සමත් වුණා. බෝතම් මේ තරඟයේ ප්‍රතිකරුවෙක් ඉදිරි ලකුණු 114ක් ගත්තේ ටෙස්ට් ඉතිහාසයේ ඒ වගේ දක්ෂතාවයක් පෙන්වපු පළවෙනි ක්‍රීඩකයා බවට පත් වෙන ගමන්. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ බිහි කරපු සුපිරි තුන්ගිරියව් ක්‍රීඩකෙක් වුණු ඉම්රාන් ඛාන් 1983 ඉන්දිය කණ්ඩායමට එරෙහිව තිබුණු ටෙස්ට් තරඟයකදී ඉන්දිය පළවෙනි ඉනිමේ කඩලු 6ක් ලකුණු 98කට බිඳ දාලා දෙවෙනි ඉනිමේ කඩලු 5ක් ලකුණු 82කට බිඳ දාන්නත් සමත් වුණා. ඉම්රාන් මේ තරඟයේදී ශතකයක් ලබා ගත්තේ ඒ වගේ දක්ෂකමක් කරපු දෙවෙනි ක්‍රීඩකයා බවට පත් වෙමින්. බංග්ලාදේශයේ නියෝජනය කරන තුන්ගිරියව් ක්‍රීඩක ශකිබ් බල් හසන් තමයි මෑත කාලයේ ක්‍රීඩකයන්ගෙන් අපි කතා කරපු සුපිරි තුන්ගිරියව් දක්ෂතාවයක් දක්වපු අනෙක් ක්‍රීඩකයා වෙන්නේ. 2014 අවුරුද්දේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි ශකිබ් මේ දක්ෂතාවය පෙන්නුම් කළේ. පළමු ඉනිමේ ලකුණු 80කට කඩලු 5ක් දවාගත් ශකිබ් දෙවෙනි ඉනිමේ ලකුණු 44කට කඩලු 5ක් වගේම ලකුණු 137ක් එක්ක ශතකයකුත් වාර්තා කරන්න සමත් වුණා. ওই විදිහටයි ශකිබ්ගේ වාර්තාව සටහන් වෙන්නේ. ඔන්න ওই විදිහට තමයි සමස්ත මේ වාර්තාව සටහන් වෙන්නේ. ඔයාලා හිතන්නේ ඊළඟට මේ වාර්තාවේ නම සටහන් කරන ක්‍රීඩකයා කවුරු කියලාද? ක්‍රිකට් පිටියේ දෙන සුවිශේෂ දේවල් බලන්න තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් video එක පහලින් තියෙන button එක click කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් video එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලෙන් ඔබට සුබ දවසක්.